අපි පොලිස් මූලස්ථානයට සහභාගී වුණේ අපි ගරු පොලිස්පතිතුමාට ලිපියක් ඉදිරිපත් කරනවා. ඒ ලිපිය මගින් අපි එතුමාගෙන් ඉල්ලන්නේ ඔබ දන්නවා මේ වෙනකොට සුභාස්කරන් අලිරාජා එහෙම නැත්නම් ලයිකා මොබයිල් ප්‍රධානි ලංකාවේ දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කරන බව. හැබැයි මේක රටටම ප්‍රසිද්ධ රහසක් වෙලා තියෙන්නේ. මේ ලයිකා මොබයිල් හිමිකරු ලංකාවට ඇතුල් වෙන්නේ ලංකාවේ මේ වගේ කටයුතු වලට මැදිහත් වෙන්නේ යහපාලන ආණ්ඩුවේ ක්‍රියාවලිය සමගම. හැබැයි එතනින් පස්සේ ඔහු ලංකාවේ මාධ්‍ය ආයතන පමණක් නෙවෙයි ලංකාවේ SLT එක පවා මිලදී ගන්න අවශ්‍ය සැලැස්මක් දියත් කරනවා. ඒ හරහා ඔහු බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ දේශපාලන බලයක් නිර්මාණය කරගෙන උතුරු නැගෙනහිර වෙනම ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් කියන එක මේ වෙනකොට ඕනෑතරම් තොරතුරු සංසරණය වෙලා තියෙනවා. හැබැයි ඔබ දන්නවා මේගොල්ලෝගේ මුදල් බලවත් මේගොල්ලෝගේ ජාත්‍යන්තර සම්බන්ධතා බලවත් ඒ නිසා අපි දුගී දුප්පත්භාවයෙන් පෙළෙන රටක් විදියට අපට ඔවුන්ගේ ගැටවලට අහුවෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට ඔහුගේ ප්‍රධානම මූල්‍ය අනුග්‍රහය ලබා දෙන ඔහුගේ විසින් මෙහෙවාගෙන යන පක්ෂයක් තමයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන්නේ. රංජන රාමනායක මහත්මයලා තිලකරන් දේශාන් මහත්මයලා ඡන්දෙ ඉල්ලන පක්ෂය. ඉතින් මේ මෙන්න මේ පක්ෂයට ඕනෑතරම් මුදල් ලබා දීලා තියෙනවා කියන එක රංජන රාමනායකලා පවා පිළි අරගෙන තියෙනවා. හැබැයි ලෝකයේ දේශපාලන ක්‍රියාවලිය බැලුවම මේ වගේ වෙන රටවලින් අසාධු ලේඛන ගත කළ ආයතනයක් එහෙම නැත්නම් ඒ පුජ්‍යලයෝ විසින් ආධාර කරනවා නම් ඒ රටවල දේශපාලනය කරන්න දෙන්නේ නැහැ. හැබැයි ලංකාවේ කනගාටුදායක තත්ත්වය කියන්නේ මේගොල්ලෝ ප්‍රසිද්ධියේ කියනවා අපිට මුදල් දෙනවා තමයි. ඇයි මොකද කියන්නේ අපිට විතරක් නෙවෙයි ආණ්ඩුවට සල්ලි දෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ අපිට ඒක නිතරගෙන් පිළිගන්න සිද්ධ වෙනවා තර්ක කිරීමකින් තොරව. ඒකට හේතුව ආණ්ඩුව මුනිවත රකින්නවා. ආණ්ඩුව මේ වෙලාවේ ඒ පිළිබඳව කිසිදු නිවේදනයක් නියුත් කරන්නේ නැහැ. ඒ නිසා අපි නමුත් අපට මේ ආණ්ඩුවද විපක්ෂයද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ රටක් කියන කාරණේ. මේ රටක් කියන කාරණේදී අපි අනිවාර්යයෙන්ම මේ ජනරජය ආරක්ෂා කරගන්න මේ ලයිකා මොබයිල් එකෙන් එහෙම නැත්නම් සුභාස්කරන් අලිරාජාගේ මේ රට ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව තමයි අපි මේ වෙනකොට ජනාධිපතිවරයාට ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ආරක්ෂක ලේකම්වරයාට නැතිවරණ කොමසාරිස් කාර්යාලයට මේ කියන ආයතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ලිඛිතව දන්වලා තියෙනවා මේ පිළිබඳව කරුණු හොයලා බලලා වාර්තාවක් හදාගෙන මේ පිළිබඳව ස්ථාවර මතයක ඉන්න. මොකද මේගොල්ලෝ අනිවාර්යයෙන්ම යම් දවසක මේ රටේ ත්‍රස්තවාදය කරා ගෙන යෑමේ වැඩපිළිවෙළක් දියත් කරනවාමයි කියලා එක අපි නිශ්චිත වශයෙන්ම කියලා දෙනවා. ඔබ දන්නවා සහරාන් හෂීම් කියන පුජ්‍යලයා 2019 මරාගෙන මැරුණාට ඔහුගේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ මගේ කියවීමේ හැටියට 2012 වර්ෂයේ ඉඳලා. නමුත් ඔහු වසර 7කට පස්සේ තමයි සූසයිඩ් වෙන්නේ. ඉතින් ඒ වගේ මේ සුභාස්කරන්ලා අද වෙනකොට මේ ගෙනියන වැඩපිළිවෙළ හරහා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ එදා ප්‍රභාකරන් උතුරු නැගෙනහිර ගහලා ගන්න හදපු පාලන බලය අද මොහු ලියලා ගන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා තියෙනවා. ඒක කාට හරි කියන්න පුළුවන් නැහැ කියලා කියන්න අපි සූදානම් ඒ වෙනුවෙන් පෙනී සිටින්න. මේවට සුභාෂ් කරන්නලා තමයි පිළිතුරු දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පක්ෂයේ ප්‍රධාන ලේකම් විදියට කටයුතු කරන මේ ජයසීලන් කියන පුජ්‍යලයා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොලිස් නිෂ්කාසන වාර්තාවක් ලබා දී නොහැකි පුජ්‍යලයෙක් බවට වාර්තා නිකුත් කරලා තියෙන පුජ්‍යලයෙක්. ඒකට මේ අය තමයි මේ පක්ෂවල ඉන්නේ. අපිට රටේ ජනතාවට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ අයට ඡන්දි දෙනකොට දෙපාරක් හිතලා බලලා ඡන්දෙ දෙන්න. අපිට ඔයාලට කියලා දෙන්න පුළුවන්. හැබැයි අපි ඔබ එතනින් ගලව ගන්න අපිට ඊට වැඩිය දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට සහරාන්ලා වගේ වෙන්න බෑ. අපිට පුළුවන් මේ වගේ කියලා දෙන්න. ඒ වගේම කියන්න ඕන එදා ඩයස්පෝරා මේ සම්පූර්ණ සැලැස්ම පිටිපැත්තේ ඉන්න LTT ඩයස්පෝරාව මම විශේෂයෙන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඩයස්පෝරාවේ වමනාව තියෙන්නේ ඔයාලගේ දුක කඳුල වේදනාව පෙන්නලා ඔයාලා පීඩාවට පත් වෙන බව පෙන්නලා කැනඩාවේ ප්‍රංශය ජර්මනිය ඕස්ට්‍රේලියාවේ ස්විස්තරලන්තය වගේ රටවල් වල ඉඳගෙන ඒගොල්ලොන්ගේ පුරවැසිභාවය ඒ වගේ දේවල් නීති ගැටලු निराකරණය කරගෙන ඒගොල්ලොන්ට අවශ්‍ය ඔබව පෙන්නලා ආදායම් උපයන්න. අන්න ඒ නිසා ඉල්ලා සිටින රටේ ජනතාවගෙන් ඒ වගේ දේවල් වලට අහු වෙනකොට පරිස්සම කියලා අපි අද පොලිස්පතිතුමාට දන්වන්නේ මෙන්න මේකයි. පොලිස්පතිතුමාට අපි කියනවා මෙන්න මේකට අවශ්‍ය අපි ඉදිරිපත් කිරීම පැමිණිල්ල ඉදිරිපත් කරනවා. ඔබතුමා හොයන්න ඔබතුමාගේ බුද්ධ්‍යාංශ පොලිස් විශේෂ කාර්යාංශය හරහා දාලා ඔබතුමාට පුළුවන් මේ පිළිබඳව වාර්තාවක් ඇඳවලා අඩුම ධර්මයේ වාර්තාවක් තියාගන්න. එහෙම නැති වුණොත් වෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ ජනාධිපති ඉඳලා වග උත්තරකරුව වුණා වගේම එතනින් එහාට ගත්තම ආරක්ෂක ලේකම් අග්‍රාමාත්‍යවරයා ඒ වගේම ජාතික බුද්ධි ප්‍රධානී රාජ්‍ය බුද්ධි ප්‍රධානී පොලිස්පති සීනියර් DIG ලා ඔක්කොම වග උත්තරකරුව වෙලා කොහෙවත් යන සිද්ධියක අද වෙනකොට ලොකු
පීඩාවකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම මට අපිට අවශ්‍යයි. අපිට අවශ්‍යයි මේ රජය මේකෙන් ගලව ගන්න. ඒ නිසා රජය ගලව ගන්න රජයට මැදිහත් වෙන්න යම් පදනමක් නැත්නම් ඔන්න අපි පදනම දාලා තියනවාද? ඔබතුමාලාට පුළුවන් මැදිහත් වෙන්න. මැදිහත් වෙලා මේ පිළිබඳව ස්ථාවර මතයකින් ඉඳලා කටයුතු කරන්න. එහෙම වුණොත් පුළුවන්කම ලැබෙයි. ඉදිරියේදී මේ රට ඇතුලේ ක්‍රියාත්මක වෙන කොටි පිල්ලි, කොටි හස්ත ක්‍රියාත්මකවීම වළක්වා ගන්න කාටවත් රජයකටවත් විපක්ෂයකටවත් කොයිම හේතුවක් නිසාවත් ආරක්ෂකාංශ අවභාවිතා කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ආරක්ෂකාංශ මේවා පිළිබඳව හරියට දන්නවා. ඒ නිසා ආරක්ෂකාංශ හැල්ලුල්ලක් කරන්න එපා මේ වෙලාව. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ආරක්ෂකාංශ හැල්ලුල්ලක් කරන්න එපා. ආරක්ෂකාංශ සතු, ආරක්ෂකාංශ දන්න වාර්තාව රටේ ජනතාවට ප්‍රසිද්ධ කරන්න. මොනව සම්බන්ධවද? ලයිකා මොබයිල් සහ සුභාෂ්කරන් අලිසාර අලිරාජා සම්බන්ධව. ඉතින් එහාට ඒගොල්ලොන්ගේ තියෙන සම්බන්ධතාවය වෙනම අපි ඒක රටේ ජනතාවට අනාවරණය වෙලා ඉවරයි. එතකොට රටේ ජනතාව දැනුවත් වෙයි, ඡන්දෙ දෙනවද නැද්ද කියන එක රටේ ජනතාව කියන්නේ. ඒ නිසා ඒ වගේම අපි විශේෂයෙන්ම මතක් කරනවා මේ වෙනකොට තැපැල් පෙට්ටිය පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලනවා පිවිතුරුම හොඳම කට්ටිය කියලා තැපැල් පෙට්ටියට උදව් කරන්නේ අලිරාජා සුභාෂ්කරන් කියන එක ඔප්පු වෙලා ඉවරයි. විශේෂයෙන්ම කියන්න කැමති මයික් එකකින් වගේම තැපැල් පෙට්ටියෙන් ඡන්දෙ ඉල්ලනයි මේ ඔක්කොම මේ එක එක ගේම් එකේ කොටස්කාරෝ වෙලා ඉන්නේ. අපි දැක්කා ඊයේ පෙරේදා කියලා තියෙනවා මේකේ ඉන්න නිර්මල මිනිස්සු කියලා. හැබැයි අද වෙනකොට අපි හොයාගෙන තියෙනවා කළුතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයාට, කළුතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයාට, මයික් එකේ අපේක්ෂකයාට මේ වෙනකොට අපරාධ නඩු තියෙනවා අධිකරණ කිහිපයකම. මුදල් වංචා, දූෂණ, අක්‍රමිකතා මේ කියන තුන් වර්ගයේම නඩු තියෙනවා. මුදල් වංචා, ඉස්ත්‍රි දූෂණ, කප්පම් ගැනීම ඔය හැම එකක්ම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ වගේ ඉන්නේ අන්න එහෙම ගිහිල්ලා සමාජයෙන් කොන් වෙච්ච මිනිස්සු එල්ලෙන්න තැනක් නැතුව එල්ලිලා කොටි වල්ගේ එල්ලිලා ගොඩ යන්න බලන මිනිස්සු ඉන්නේ. ඒ නිසා ඒවට අහුවෙන්න එපා. ඒවට රජය අහුවෙන්න දෙන්නත් අපිට පුළුවන් කමක් නැහැ. මොකද මේක අපේ ජනරජය, ශ්‍රී ලංකා ජනරජය අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අනුරු කුමාර මහත්තයාගේ හයියක් නැත්තම් අපි ඉන්නවා ඔබතුමාගේ හයියට. ඔබතුමා කෙලින් වැඩ කරන්න අපි ඉන්නවා. බය වෙන්න එපා. කොටින්ට මේක නැවෙන්න එපා. නැවෙන්න ඕනේ නැහැ. උන්ගේ සල්ලි ගන්නවනම් ගන්න. උදා ගන්න ගන්නවනම් ගන්න. හැබැයි උට කිසිම අවස්ථාවක් දෙන්න බා. කිසිම chance එකක් දෙන්න බා. උදාහරණයක් විදියට ස්වර්ණවාහිනිය අද aran තියනවා ලයිකා මොබයිල්. හැබැයි හිමිකාරීත්වය තාම නිසියාකාරව පවර්ලාද කියන එක දන්නේ නැහැ. ඒ කියන්නේ මුදල් ගත්තා දුන්නද නැද්ද කියන එක තාම දන්නේ නැහැ. ඒ වගේ මේගොල්ලෝ ගන්න පුළුවන් නම් දෙයක් ගන්න. මොකද අපි ගොඩ යන්න එපා. හැබැයි උට දෙන්න එපා. ඒක විශේෂයෙන්ම මතක් කරනවා. මෙන්න මේ පණිවිඩයත් අරගෙන මේ පිළිබඳව ලිඛිත පැමිණිල්ලක් ගරු පොලිස්පතිතුමාගේ මේක ඉදිරිපත් කරන්නේ පොලිස්පතිතුමාගේ බේරීමට. මොකද එතුමා එතකොට මේකට ඇක්ෂන් එකක් අරගෙන එතුමා සතු අඩුම තරමේ අවදා හරි මොනවා හරි සිද්ධියක් වුණාම ඔව් මං ඒකට ක්‍රියාමාර්ගයක් ගත්තා තමයි කියලා හරි කියන්න පුළුවන් කම තියෙනවා. මොකද මේ නිලධාරී ටික බේරන්න ඕනේ, මේ උගුලෙන් බේරන්න ඕනේ.